YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද music track එක අයින් කරලා voice track එකක් ගන්න. voice track එක අයින් කරලා music track එකක් අපි ගන්න කියලා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මතකතුව කියලා subscribe කරන්න. bell button එකත් push කරන්න මතක කරන්න එපා. අපි කීවට කතා කරේ FL Studio tutorials පිළිබඳව. ඉතින් AI tools කොහොමද අපි නිවැරදිව පාවිච්චි කරන්න යන ආදී හුඟක් කරුණු පිළිබඳව step by step කියලා දෙන ගමන් හිටියේ. ඉතින් මට හිතුණා දැන් අද ට්‍රෙන්ඩ් එකත් එක්ක බලනකොට හුඟක් කට්ටිය බලන්නේ DJ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ DJ එකක් හදාගන්න විදිහ පිළිබඳව ගියර පස්සේ music track එක අපිට ගන්න එක තමයි ප්‍රධානම ගැටලුව තියෙන්නේ. ඉතින් මේ software එකක් තියෙනවා. ඉතින් virtual DJ එක. ඉතින් මේක තමයි ප්‍රමුඛ ස්ථානෙට ඉන්නේ. මේගොල්ලන්ගෙන් මේක ගන්න ඊට පස්සේ අපිට හුඟක් වීඩියෝ එකක් දරන්න ඕනේ. සහ අපිට මේක අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ආපහු අපි සල්ලි දීලා මෙලදී ගන්න වෙනවා. ඉතින් මේ හේතු නිසා හුඟක් software's design කරනවා. ඒ design කරපු software වලින් 80%ක් 90%ක් විතරම වගේ හොඳ successfully සාර්ථකත්වයක් දක්වන software's තියෙන්නේ. ඉතින් ඒ software එකක් පිළිබඳව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right අපි ඉස්සෙල්ලාම මෙන්න මෙතන music කියන එක double click කරලා setup file එක install කරගන්න ඕනි. ඔයා මේක install කරනකොට internet සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒක disconnect කරලා install කරගන්න හොඳයි. නැත්නම් අතන ඉස්සෙල්ල තිබ්බ ටික දෙක අයින් කරලා install කරාට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න ආකාරي මේ setup file එක install කරගන්න ඕනේ අපේ computer එකට. right අපිට මෙන්න මේ ආකාරයෙන් තමයි පේන්නේ. ඊට පස්සේ AV microphone කියන එකයි DJ කියන එකයි තමයි add වෙන්නේ. right ඊට පස්සේ මේක finish කරන්න ඕනේ. finish කරාට පස්සේ මේක automatically run වෙන්න ගන්නවා. make menu මේක අපි කට් කරලා patch කෙන එකේ ගිහිල්ලා මේකේ වාගේ operating system එක 64ද 32ද කියන bit එක මේක copy කරලා අපි බලමු. प्ले पुश करने वैसे हदन सांग्स इक्वलाइज़र एक ऐड करके पुला मिथन पाल इक्वलाइज़र की मेन मिथनी गील ओपन करके हेकिन मेथीन वॉल्यूम अडवाडी पास मे वॉल्यूम बैलेंस तीन इन तवेनो हदन सांग इंपोर्ट करना एक्सपोर्ट करना मेन मिथनी एक्सपोर्ट करें मेन मेहमा
හයිලයිට් වල තිබුණ නැත්නම් ඔයාලට මේක එක්ස්පෝට් කරගැනීමේ හැකියාවක් නැහැ. එහෙම එක්ස්පෝට් කරන්න ඕන නම් මෙන්න මෙතන ඔයා සින්දුව මත මෙතන හයිලයිට් වල තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මේක එක්ස්පෝට් කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. මෙන්න මෙතනින් ගිහිල්ලා එක්ස්පෝට් කරනකොට මෙතනින් ෆයිල් එක්ස්පෝට් කරන්න ඕන තැන තෝරලා දෙන්න ඕන. තෝරලා දීලා ඕන ඩොකියුමන්ට් එකක් ඕන ෆයිල් එකක් තෝරලා ඊට පස්සේ මෙතන මේ ෆයිල් ෆෝමැට් එක තියෙන්නේ. කැමති ෆෝමැට් එකකින් මේක සේව් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ බටන් එක ක්ලික් කරගා හැටි මේක සේව් වෙනවා. රයිට්. එහෙනම් බලමු අපි ඉස්සෙල්ලාම ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද අපි මේක ඇඩ් කරගන්න කියලා. මෙතනින් තව එකේ විවිධාකාර වූ දේවල් තියෙනවා. බර්න් කරන ඒවා, ඊට පස්සේ කවර් ඩිසයින් කරන ඒවා, ඒ ආකාරයෙන්. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ගසා මෙන්න මේ AV Easy DJ කියන එකක් තියෙනවා. ඒකත් දීලා තිනවා. රයිට්. එහෙනම් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙතන වා සින්දුවක් තියෙනවනම් මේක මත ඩබල් ක්ලික් කරන්න ඕනේ. ඩබල් ක්ලික් කරලා පස්සේ අනිත් වගේ ප්ලේ වෙනවා. මෙතනින් ස්ටොප් කරගන්න ඕනේ. මෙන්න මේ වොයිස් චේන්ජර් ටෙම්පෝ ස්පීඩ් වණිව තියෙනවා. මේවා ප්ලේ වෙන්නේ නැහැ. මෙතනින් ඔන් කරගන්න ඕනේ. ඉෆෙක්ට් එක ඔන් කරගන්න ඕනේ. එතකොට තමයි මේ අපි දාන ටික ප්ලේ වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඔන් කරගන්න ඕනේ. ලයිට් ඊට පස්සේ අපි බලමු එනම් පළවෙනි ඔප්ෂන් එක. මෙතන තියෙන පිච් එක හදලා ඒ වගේ වැඩ. ඔයා දැන් හදන ඕනම ඉෆෙක්ට් එකක් ආපහු මුලට තිබිච්ච තත්ත්වයට ගන්න ඕන නම් මෙන්න මෙතන රීසෙට් බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේකේ ටෙම්පෝ එක අඩු වෙනවා නම් මෙන්න මෙතන දෙවෙනි ඔප්ෂන් එකකින් ටෙම්පෝ එක අපිට ස්පීඩ් එක හදාගන්න පුළුවන්. මෙතන පිච් චේන්ජර් කියලා එකක් තියෙනවා. අපිට එකෙන් වාගේ පිච් එක චේන්ජ් කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට වැඩියෙන්ම දාන්නත් බෑ. මේකේ චුට්ටක් වගේ තමයි අඩු වැඩි කරගන්න තියෙන්නේ. වැඩියෙන් දැම්මොත් අපිට මේකේ වෙනස් වූ හඬක් තමයි එන්නේ. ඊට පස්සේ බලමු අපි ඊළඟ ඔප්ෂන් එක. ඊළඟට තියෙනවා මෙන්න මේ වගේ ඔප්ෂන් එකක්. ඒක නම් මෙතනම මතකත් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා රොබෝ වොයිස් කියලා එකක්. ඒක රොබෝ වොයිස් එකෙන් තමයි අපිට ඇහින්නේ. ඔය ආකාරයෙන්. ඊට පස්සේ මෙතන ෆ්‍රීක්වෙන්සි එකක් තියෙනවා. මේක අපිට මේ චාට් එකක් දීලා තියෙනවා. මේ චාට් එක රීසෙට් කරාට පස්සේ ඔන්න වගේ පෙන්වන්නේ. චාට් එක මේ විදිහට අපිට කැමති ආකාරයට මේකේ ෆ්‍රීකවෙන්සි එක හදාගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. තවත් විවිධාකාර වූ දේවල් තියෙනවා. ඉතින් ඒවා මෙතනම වැදගත් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ වෝකල් රිමූව් කරන්න එක සහ මියුසික් රිමූව් කරන්න එක කොහොමද කියන. ඉතින් ඒ ඔප්ෂන් එක තමයි වැදගත්ම ඔප්ෂන් එක තමයි මෙතනින් පෙන්වලා තියෙන්නේ. දැන් ඊළඟට අපි බලමු නම් වොයිස් රිමූව් කරන්න කොහොමද කියලා. මෙන්න මේ ඔප්ෂන් එකට ගිහලා තමයි වොයිස් එක රිමූව් කරගන්න ඕනේ. මේවා සමහර සොන්ග්ස් වලට හොඳට රිමූව් වෙනවා. සමහර සොන්ග්ස් වල රිමූව් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මතක ඇතුවම හොඳ සොන්ග්ස් ට්‍රැක් එකක් තෝරගන්න ඕනේ. නැත්නම් මේක වොයිස් එක රිමූව් වෙන්නේ නැති වෙනවා. ඒ තියෙන්නේ වොයිස් එක රිමූව් කරන එක. මේ තියෙන්නේ මියුසික් එක
අතහැරලා වොයිස් එක විතරක් එක්ස්ටෙන්ෂන් කරන්න. මේක පල්ලෙහා ඔප්ෂන් එක දැම්මම පස්සේ අර දෙකම ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට මේ වොයිස් එක ආවට පස්සේ මේ තියෙන ඔප්ෂන් එකේ මෙවෙන් අපිට හයි එක හදා ගන්න පුළුවන් ලෝ එක හදා ගන්න පුළුවන් ඒ ආකාරයෙන් මෙතන සෙටින්ග්ස් එකෙන් හදා ගැනීම හැකියාවකුත් තියෙනවා මේකට ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා ඉක්ලයිසර් එකක මෙතන ඉක්ලයිසර් එක ඔන් කරගන්න ඕනේ ඉතින් මේ වගේ හදාගන්න පුළුවන් හොඳ म्यूजिक सह वॉइस आउटपुट हदा गन पुलवान इतिंग मंग वोकल रिमूव कर पुआ सह म्यूजिक रिमूव कर पुआ सह ओरिजिनल ट्रैक एक तीन सॉन्ग्स वगैरह मंग पल्यान दानंग वाड़ी तो ओन ना डाउनलोड कर ला बलन ना पुलवान इनंग अभी अदर सामुगन नो इतिंग अभी मे वीडियो को होंदा एकली तीन वाट सब्सक्राइब बैच दाला बेल बटन पुश कर पुलवान मौखरी प्रश्न तीनों कमेंट एक दान එනක් අපි අදට සමුගන්නවා